මේ දැන් වාර්තාව ඉතාමත් විශේෂ පුවතක් මෙන්න. මීළඟ මැතිවරණයට පෙර පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට සහ ජනසභා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසායි. දේශපාලන දූෂණයට ප්‍රධාන හේතුව මනාප ක්‍රමයේ බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මනාප නොවන ලයිස්තු ක්‍රමයක් හෝ මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් වහා සම්මත කර මැතිවරණ නීතිය සීමා පැනවිය යුතු බව අවධාරණය කර තිබේ. ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. නවතම බදු වර්ග ගණනාවකට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශයේ විසින් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තාවේ. ඒ සඳහා වන කැබිනට් අනුමැතිය පසුගිය සතියේ ලැබී ඇති බවද වැඩිදුරටත් වාර්තාවේ. උපයන විට ගෙවීමේ බද්ද අය කිරීමට රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි මාසික වැටුපක් ලබන්නන්ගේ ලබා ගැනීමට යෝජනා වී ඇත. ලක්ෂයේ සිට 140,000 දක්වා 10%ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක බදු ප්‍රතිශතයක් අය කිරීමට නියමිතව ඇත. තොරතුරු තාක්ෂණ අධ්‍යාපන සෞඛ්‍ය අපනයන ශේත්‍රයන්ට අදාළ ව්‍යාපාරවලින්ද අය කරන බද්ද 14% සිට 30%ක් දක්වා ඉහළ දැමනු ඇති බව වාර්තාවේ.